සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායස YouTube channel එකට පිළිගන්නවා. මම ඔයාලට කියලා දෙනවා අමුද්‍රව්‍ය තුනකින් රසම රස පුඩිමක් හදාගන්න විදිහ. මේකට බිත්තර එකතු කරන්න නැහැ, ස්ටීම් කරන්න නැහැ. මේක vegetarian පුඩිමක්. මේ බලන්නකෝ රසම රසට ඔයාලට මේක කන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ෆ්‍රිජ් එකේ දාගෙන දවස් දෙක තුනක් තියාගන්නත් පුළුවන්. මේක ඔයාලට එළකිරි, පොල් කිරි, එහෙම නැත්නම් පිටිකිරි වලින් හදාගන්න පුළුවන්. රටේඳි 6ක් විතර මේ විදිහට පොඩි කෑලි වලට කඩලා අරගෙන තියෙනවා. රටේඳි වෙනුවට ඔයාලට සීනි ගන්න පුළුවන්. සීනි ගන්නවා නම් ග්‍රෑම් 100ක් අරගන්න. මෙතන මම යෝගට් මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට මේ වෙනුවට මුදවාපු කිරි ගන්නත් පුළුවන්. කස්ටර්ඩ් මේස හැඳි දෙකමාරක් අරගෙන තියෙනවා. මේ වෙනුවට ඔයාලට කෝන්ෆ්ලා මේස හැඳි දෙකමාරක් ගන්න පුළුවන්. කෝන්ෆ්ලා ගන්නවා නම් yellow food coloring වලින් බිංදු දෙකක් විතර දාගන්න. කහපාට ෆුඩ් කලර් ගන්න. කිරි මිලිලීටර් 500ක් අරගෙන තියෙනවා. ඉතින් මං කලින් ඔයාලට කිව්වා මේකට ඔයාලට එළ කිරි, පොල් කිරි නැත්නම් පිටි කිරි ටිකක් දිය කරලා ගන්න පුළුවන්. කිරි එක මම මේ pan එකට දාගන්නවා. ලිපේ ගින්දර දාලා නැහැ තාම. කිරි එක අනිවාර්යයෙන්ම කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. මේකට මං කස්ටර්ඩ් මේස හැඳි දෙකමාරක් එකතු කරනවා. කස්ටර්ඩ් පවුඩර් ටික දියවෙන්න තමයි කිරි එක කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕනේ. සීතලෙන් තිබ්බත් කමක් නැහැ. කිරි එක රස්නේ තියාගන්න එපා. යෝගට් හෝ මුදවාපු කිරි ටික හැඳකින් මේ විදිහට කැට නැති වෙනකන් කලවම් කරලා මේකට එකතු කරගන්න. මේ ටික මං හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ලිපෝන් කරනවා. මේ වගේ ගොඩක් අඩු ගින්දරේ තමයි මම මේක ලිපේ තියාගන්නේ. මේක හොඳට උක්කු වෙනකන් කලවම් කර කර තියාගන්න. ලුණු පිංචක් දාගන්නවා. ඔයාලට කැමති නම් මේකට මේස හැඳි දෙකක් සීනි එකතු කරගන්න පුළුවන්. අත්‍යවශ්‍යම නැහැ. රත් ඉඳිවල පැණි රස හොඳට මැත්ති. වැනිලා තේ හැඳි එකක් එකතු කරගන්නවා. වැනිලා එකත් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මේක අඩු ගින්දරේ හොඳ උක්කු මිශ්‍රණයක් වෙනකම් මේ විදිහට හැඳිවලා තියාගන්න ඕනේ. කස්ටර්ඩ් මිශ්‍රණය ඉස්සෙල්ලාම අඩියෙන් තමයි සෙට් වෙන්න පටන් ගන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම හැඳිගගා තියාගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ භාවිතා කරන්නේ ප්ලාස්ටික් හැඳක් නෙවෙයි. මේක සිලිකන් ස්පැචුලා එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ නාන් ස්ටික් භාජන පාවිච්චි කරනවා නම් මේ වගේ සිලිකන් ස්පැචුලා එකක් ගෙනල්ලා තියාගන්න. ගන්නකොට හොඳ ක්වලිටි එකක් අරගන්න. මිශ්‍රණය හොඳටම උකුණාට පස්සේ රටේඳි ටික එකතු කරගන්න. රටේඳි වෙනුවට ඔයාලට මේ වෙලාවේ සීනි දාගන්න පුළුවන්. මං කලින් කිව්වා සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්න. සීනි කෝප්ප වලින් ගන්නවා නම් කෝප්ප භාගයයි. රටේඳි දාගන්නයි මේ විදිහට පොඩි කරලා රටේඳි ටික කෑලි කෑලි වලට වෙන් කරගන්න. රටේඳි දැම්මට පස්සේ විනාඩියක් දෙකක් අතර කාලයකදී ලිපේ ගින්දර නිවල ඔයාලා මේක භාජන වලට දාගන්න ඕනේ. මම මේ වගේ පොඩි බෝල් දෙකක් තමයි අරගෙන තියෙන්නේ. මේවට පොල් තෙල් මුකුත් ගාලා නැහැ. මේ පුඩින් අපි අනිත් පැත්ත හරවගන්නේ නැති නිසා පොල් තෙල් ගන්න ඕනේ නැහැ. පොල් තෙල් ගියාවේ නැත්තත් ඔයාලට ඕනේ නම් මේ පුඩින් අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. කස්ටර්ඩ් පුඩිම කියන්නේ ලෝකේ ගොඩාක් ජනප්‍රිය පුඩිමක්. වෙජිටේරියන් අයට හොඳ පුඩිමක්. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. මේක හරි සුවඳයි, හරිම රසයි. ඉතුරු වෙන ටික මම මේ වගේ වෙන බෝල් එකකට දාගන්නවා. ඒක පොඩ්ඩක් පොඩි බෝල් එකක්. කැමති නම් ඔයාලට පුළුවන් උඩින් කපාගත්තු කජු ටිකක් නැත්නම් ආමන්ඩ් ටිකක් දාගන්න. නැත්නම් ඩෙසිකේටර් පොල් චුට්ටක් දාගන්න පුළුවන්. වැඩියෙන් දාගන්න එපා. ඊට පස්සේ මේක හොඳටම නිවෙනකන් එළියේ තියලා තියන්න ඕනේ. ඊට පස්සේ මේක සීතල කරගන්න පැයක් විතර ෆ්‍රිජ් එකේ දාන්න. ඊට පස්සේ ඔයාලට කන්න ගන්න පුළුවන්. මේක විනාඩි 15ක් විතර යනකොට හොඳට සෙට් වෙනවා. ඉතින් මේක හරීම රසයි, හරීම සුවඳයි. දරුවන්ට එහෙම හදලා දෙන්න පුළුවන්. කඩේ තියෙන යෝගට් වෙනුවට ඔයාලට මේක හදලා දෙන්න පුළුවන්. මේ වගේ පැණි චුට්ටක් දාලා කිරි පැණි වගේ කන්නත් පුළුවන්. පන්සලට දාන ගෙනියනකොට අරයි යන්න පුළුවන්. දාන ගෙදරකට හදන්න පුළුවන්. වෙජිටේරියන් අයට මේක හොඳ අතුරුපසක්. ඉතින් හදලා බලන්න, වීඩියෝ එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න.
පුළුවන් අය Facebook එකෙත් වීඩියෝ එක ෂෙයා කරලා අනිත් අය දැනුවත් කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.